ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න කියලා හිතුවා. මං අද කතා කරන්න යන්නේ කැබ් ගැනීමට බලාපොරොත්තු වන ඔයාලට කැබ් ගැනීම සඳහා හොඳම වයස මොකක්ද කියන එක. ඉතින් කාන්තාවකගේ උපරිම ප්‍රජනන කාලය නව යොවුන් වියේ අගභාගයේ ඉඳලා අවුරුදු 20 ගණන්වල අගභාගය දක්වා වෙනවා. ඉතින් හොඳම වයස විදිහට අවුරුදු 25-30 අතර කාලය සලකනවා. වයස අවුරුදු 30 වන විට කාන්තාවකගේ සරු බව අඩුවීමට පටන් ගන්නවා. ඒ කියන්නේ ගැබ් ගැනීම හැකියාව අඩු වෙනවා. වයස අවුරුදු 30 ගණන් වල මැදට පැමිණෙන විට මේ වේගෙන් අඩුවීමට පටන් ගන්නවා. අවුරුදු 35 සිට 45 දක්වා කාලය තුළ ගැබ් ගැනීම හැකියාව ගොඩාක්ම අඩුයි. වයස අවුරුදු 45-50 අතර දක්වා කාලය තුළ ස්වභාවික ගැබ් ගැනීම හැකියාවක් නොමැති අතර කාලාතුරකින් ඒ සිදුවෙන්නට පුළුවන්. නමුත් වෙනත් අයෙකුගේ ඩිම්බ භාවිතා කරලා ගැබ් ගැනීමක් ඇතිකර ගැනීමට පුළුවන්. ඊට හේතුව තමයි කාන්තාවක් ඉපදෙනකොටම ඇය සතු ඩිම්බ ඇයට හිමිවනවා. ඉතින් මේ සියලුම ඩිම්බ ඇයගේ අවුරුදු 50 පමණ වන විට අඩුවීමට පටන්ගෙන ඒවා විවිධ අසමානතාවලට ලක්වෙනවා. ඉතින් මේ කරුණු සලකලා බලනකොට ගැබ් ගැනීමට හොඳම වයස විදිහට අවුරුදු 26-28 අතර කාලය කියලා සලකන්නට පුළුවන්. ඒට හේතුව විදිහට වයස අවුරුදු 28න් පසුව සරුභාවය අඩුවීම ආරම්භ වෙනවා. වයස වැඩි වෙන විට කාන්තාවකගේ ගබ්සා වීමේ අවධානම වැඩි වෙනවා. ඉතින් වයස අවුරුදු 35 සහ ඊට වැඩි දරු පිළිසිඳ ගැනීමකදී වෛද්‍යවරුන් හඳුන්වන්නේ උසස් මාතෘ වයස ලෙස. ඉතින් මේ කාලය තුළ ගැබ් ගැනීමකදී විවිධ සංකූලතා ඇතිවීමට අවධානම තිබෙනවා. ඊළඟ කාරණේ තමයි දෙවන ගැබ් ගැනීමේ සුදුසුම වයස මොකක්ද කියන එක. ඉතින් ඔබ පරමු දරු ප්‍රසූතියෙන් පසු නැවත ගැබ් ගැනීමක් සිදුවීමට මාස 12-24 කාලය තුළ කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ මාස 18ක් තුළ කමක් නැහැ කියලා තමයි කියන්නේ. ඊට පෙර සුදුසු නැහැ කියලා තමයි වෛද්‍යවරුන් නිර්දේශ කරලා තියෙන්නේ. මම දැන් ඔයාලට කියන්න යන්නේ මේ මාතෘකාවට පිටින් යන ගැබ් ගැනීම බලාපොරොත්තු වන ඔයාලට ගොඩක්ම වැදගත් දෙයක් ගැන. ඉතින් ඔබ විනත රෝගයක් සඳහා ප්‍රතිජීවක ඖෂධ, ඒ කියන්නේ ඇන්ටිබයොටික් භාවිතා කරනවා නම්, ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් මේ කාලය තුළේ භාවිතා කළොත් ඔබේ දරුවාට හානි සිදුවන්නට පුළුවන්. ඉතින් මේ නිසා ඔබෙම ඖෂධ ලබා ගන්නවා නම් ඔබේ වෛද්‍යවරයා සමඟ අහලා දැනුවත් වෙලා ඒ කාලය තුළ එකතු වීමෙන් වළකින්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, අනිත් වීඩියෝත් බලන්න, ලයික් කරන්න, අදහස් කමෙන්ට් කරගෙන යන්න, ෂෙයා කරන්න, දිගටම channel එකත් එක්ක ඉන්න. ඉතින් යහපතක්ම වේවා.